ලෝකේ මරදන ආණ්ඩුව හැදිලා තියෙනවා. හැබැයි ලෝකේ මරදන ආණ්ඩුව හැදෙනකොට ඒ ආණ්ඩුව වලට ජනතාවගෙන් බහුතරයක් අනුමැතිය දුන්නා. හිට්ලර් හැදෙනකොට බහුතර ජර්මානුවන් අනුමැතිය දුන්නා. රනිල් බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් නිසා ජනතාවට මර්ධනය ගේන රනිල් වික්‍රමසිංහට බෑ. එහෙනම් මේ ආණ්ඩුවේ උපරිම කාලය ලබන අවුරුදු අගෝස්තු දක්වා විතරයි. මොකද විදායක ජනාධිපති ධූරයේ ඡන්දෙ තිබ්බ හැටියේ විදායක ජනාධිපති ධූරයේ ජයග්‍රහණය කරන කෙනා පහුවදා පාර්ලිමේන්තුව ඉස්සරහා ඉන්නවා. එතකොට ජනාධිපතිකමත් ඉවරයි පාර්ලිමේන්තුවත් ඉවරයි ආණ්ඩුවත් ඉවරයි. දැන් ආණ්ඩුව අලුත් සටකපට සූත්‍රය ක්‍රියාත්මක කරන්න හදනවා. මොකද්ද? නැ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. විදායක ජනාධිපති ධූරයේ නැ පාර්ලිමේන්තු බලය ඒගොල්ලෝ ගාව ඒක තියෙන කවුද වෙනකම් 2025 ඔක්තෝබර් වෙනකම්. දැන් රනිල් බැසිල් රාජපක්ෂලා කල්පනා කරනවා 2024 අගෝස්තු වල යන්න තියෙන එක 2025 ඔක්තෝබර් දක්වා ඉන්න පුළුවන් ඒකෙන් කියලා. මොකද කරන්නේ? විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හොඳයි. ඔය පුටුවේ වාඩි වෙච්ච හැම කෙනාම පෙන්නලා තියෙනවා අහෝසි කරන්නම ඕන එකක් කියලා. විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගෙනවා. හොඳ නරකද? හොඳයි. අන්න අපි සංශෝධනයක් ගේනවා. විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව සම්මත වෙච්ච දවසේම තිබෙන පාර්ලිමේන්තුව විසිරුව හැරෙන්න ඕන. දෙකම හොඳ කරගන්න තියෙන්නේ ඔන්න ඔය යෝජනාව. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග